හයි කොහමද ඔයාලට අදත් ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා අද මම හදන්නේ පීසා හදන්න අපිට ඩිනර් එකට ඉතින් මම අරන් තියෙනවා පිටි ග්‍රෑම් 300ක් විතර මෙතන තියෙනවා ඊස්ට් තේ හැන්දක් ඒකට මම සීනිත් මේ තේ හැන්දක් වගේ දාගෙන තියෙනවා තව මට උනේ ලුණු ටිකක් පොල් තෙල් චුට්ටක් පොල් තෙල් නෙමෙයි ඔලිව් තෙල් මේකට පාවිච්චි කරනවා බට් මගේ ළඟ අද ඔලිව් තෙල් නැහැ ඒක නිසා මම මේකට කැනෝලා ඔයිල් පාවිච්චි කරනවා ඒ ටික තමයි අපිට ඕනේ දැන් බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා මුලින්ම මම මෙතන උණු වතුර පොඩ්ඩක් අරන් තිනු මේක මේ ඊස්ට් එකටයි සීනි දාගත්ත වාජිනියට චුට්ටක් දාලා තියලා තියෙනවා ඊස්ට් එක ඇක්ටිවේට් වෙන්න මම මෙතන සීනි මේස හැන්දක් සහ ඊස්ට් මේස හැන්දක් දාගත්ත වාජිනියට ලා රස්නේ මුණු වතුර පොඩ්ඩක් දාලා මේක ඇක්ටිවේට් වෙන්න තියලා තියෙන්නේ දැන් මේ පිටි ග්‍රෑම් 300ට මම එකතු කරගන්නවා ලුණු චුට්ටක් මේස හැන්දකින් භාගයක් වගේ මේකට තව අපි දාගන්න ඕනේ තෙල් මේස හැන්දක් වගේ ප්‍රමාණයක් ඊට පස්සේ අපි මේ ඇක්ටිවේට් වෙච්ච ඊස්ට් ටික මේකට එකතු කරගන්නවා අමසයි ඊට පස්සේ වොත නානා තුතක් ඊට පස්සේ ඇක්ටිවේට් වුණා ඔය චූටක් සිංගෙකින් හරලා ඒකට දාන ඊට පස්සේ අතින් මික්ස් කරනවා ඊට පස්සේ මේ විදිහට මේක අතින් මික්ස් කරගන්න ඕනේ ඔව් ඉතින් අම්මා මට ඒක කන්න දෙනවා normally hey to make me beautiful and not get dirty ඔයා මේක හලනවා පිටි නානවා හැටි තියන්නකෝ දැන් බලන විඩියෝස් දැන් බලන people that are watching the video and miss you again show them your hands Does it look like spaghetti hands? Huh, you can't take it. Now, what your hand do to me? I'm going to put it in the water. I'm going to put it in the water. දැන් නැති පදම තමයි මේකට එන්න ඕනේ. දැන් මෙන්න මේ වගේ මේ අත ඇලෙන්නේ නැති ගන්නට තමයි මේක මේ තියෙන්න ඕනේ මේ ගුලිය පිටි ගුලිය. අමසයි. දැන් මම මේක මේ වගේ ඒකක් උඩට දාලා මේක චුට්ට නීට් කරන්න යන්නේ ඔප්ස් මේකට මම තව චුට්ටක් පිටි දාගන්නම් මෙතන ට්‍රේ එකට පිටි චුට්ටක් දාලා මේක කරන්නේ කුකී එකක් හදන්න මෙහෙම මෙහෙම රෝල් කරන ගම මෙහෙම ඇදලා ආයෙ මෙහෙම කරනවා දැන් ආයෙ රෝල් කරනවා මේ විදිහට නීට් කරගන්න ඕනේ පොඩ්ඩක් දැන් ඊට පස්සේ ආයෙ මෙහෙම අනිත් පැත්තට අදිනවා ආයෙ නම් හෙල්පර් කෙනෙකුත් ඉන්නවා එයා පිටි චුට්ට චුට්ට ගන්නවා එන්නගේ ඇති මදන කුකී එකක් හදන්න Thank you.
ටිකක් නීට් කරගත්ත පිටිමුලිය දැන් මේකට මේ වාජනෙට තෙල් චුට්ටක් ගාලා මේ මේක මේ උඩටත් මේක වීලෙන්නේ නැති වෙන්න මේ උඩටත් තෙල් ගාලා වාජනෙත් අතුඩු පැත්තට තෙල් ගාලා මේක තියලා තියන්න ඕනේ පැය දෙකක් වගේ මේක මේ මේ වගේ දෙගුණයක් සයිස් එක දෙගුණයක් වෙනකන් අපි තියලා තියන්න ඕනේ එහෙනම් අපි තෙල් ගාලා මේක තියලා තියමු සයිකේ ටොපින් එකට පීසයකට උඩට ගන්න ඕන කරන ভেජිටබල්ස් සෝ මේ ලෑස්ති කරගන්න යන්නේ මේ තියෙන්නේ ඔලිව් ස්ලයිසස් මේ ටිකක් මම කපා ගන්න ඕනේ සොසේජස් මාළු මිරිස් මේ තක්කලි එකක් ලූණු එකක් තව ලූණු ගස් ටිකක් තියෙනවා මේ ටික මම දාන්න යන්නේ දැන් එහෙනම් අපි මේ ටික කපා ගමු සයිස් එකමදි තව පැයක් වගේ තියෙන්න ඕනේ බලමු තව පැයකින් විතර එනවා දැන් පැය දෙකක් විතර ගිහින් තියෙන්නේ දැන් මේ පිටි එක ඩබල් සයිස් වෙලා ඇති පිපිලා ඇති දැන් අපි මේක හදන්න පටන් ගමු එහෙනම් මුලින්ම මේ පිටි ගුලිය හොඳට තද කරලා මේ අර වායු බබුලු ටික අයින් කර ගන්න ඕනේ ඊට පස්සේ අපි තුන් දෙනාට ඇති වෙන විදිහට මම මේක කොටස් තුනකට කපා ගන්නවා. අපි දෙන්නට චූටි පොඩි කෑලි දෙවුවොත් හස්බන්ඩ් ටිකක් ලොකු කෑලිකුත් වගේ වෙන්න. ඊට පස්සේ මේක මොකක් හරි ට්‍රේ එකක පීසා ට්‍රේ මට තියෙන එකයි. ඒ හින්දා මම ඒකේ තව උස නැති ට්‍රේ එකක තව පොඩියට දෙකක් හදා ගන්නවා මටයි දුවටයි. මේක තුනී කරගෙන ඊට පස්සේ බලමු කොහොමද මේ අනිත් ටික හදාගන්නේ කියලා. තුනම තුනි කරගෙන ඉවරයි දැන් මම මේකට සෝස් එක දාන්න යන්නේ මගේකටයි දුවගේකටයි මුලින්ම දානවා ටොමැටෝ සෝස් එක හස්බන්ඩ්ගේකට දාන්න යන්නේ මයෝනීස් එක මොකද එයා කැමති
දැන් මම මේකට මයෝනිස් දාලා ඒකත් අර විදියටම ස්ප්‍රෙඩ් කරනවා හැන්දෙන්. දැන් තියෙන්නේ චීස් එකතු කරගන්න. ඉතින් ඕගොල්ලෝ කැමති ප්‍රමාණයකට මේවට චීස් එකතු කරගන්න පුළුවන්. මුලින්ම මේ වගේ මම තුනටම චීස් එකතු කරනවා. ඊළඟට මම මේ කපලා තියාගත්ත සෝසේජස් එළවලු මේවට දාගන්නයි යන්නේ. ඉතින් දුවගේ එකටයි හස්බන්ඩ් ගේ එකටයි විතරයි මම සොසේජස් දාන්නේ. මොකද මම සොසේජස් කන්නේ මම මගේ එකට වෙජිටබල්ස් විතරයි දාන්නේ. ඉතින් දුවත් මට හෙල්ප් කරනවා මේක හදන්න. මාළු මිරිස් තියෙනවා. මාළු මිරිස් එක දාන්නේ හස්බන්ඩ් ගේ එකට විතරයි. දුවගේ එක දුව හදා ගන්නවා. එයාගේ එකට සෝස් විතරයි, මේ සොසේජස් උයි චීස් උයි විතරයි දාගන්නේ. ඉතින් ඒ විදිහට අපි තුන්දෙනා රස තුනකට තමයි මේ පීසා තුන හදාගෙන කන්නේ. ඉතින් කඩෙන් ගෙනල්ලා කනකොට වඩා මේක වියදමත් අඩුයි. මම හිතනවා මේක සෞඛ්‍යටත් හොඳයි කියලා. මොකද අපි දන්නවා අපි කිසිම මේ රසකාරක මුකුත් මේකට දාගෙන නැහැ කියලා. මම මේකට චුට්ටක් ලුණු කුඩු, චුට්ටක් ගම්මිරිස්, ඒ වගේම තව තියෙනවා හර්බ්ස් වර්ග අපිට කඩේ ගන්න, අපි ඒව ගෙනත් තියාගෙන ඉන්නවා. ඒවත් චුට්ටක් ඇඩ් කරනවා. ඉතින් ඒ විදිහට තමයි මේක හදාගන්නේ. මේකට ඕගොල්ලෝ කැමති වෙජිටබල්ස් ජාති දාගන්න පුළුවන්. ඒ වගේම චිකන් වර්ග, ඊට අමතරව වෙන මීට්ස් වර්ග වුණත් මේකට ඇඩ් කරගන්න පුළුවන් ඕගොල්ලෝ කැමති විදියකට. දැන් මම පීස තුනම හදාගෙන ඉවරයි. මම උඩිනුත් තව චීස් චුට්ටක් දැම්මා. දැන් මේක සෙස් අංශක 200 විනාඩි 20ක් වගේ බේක් කරගන්න ඕනේ. ඒ තාතගේ මේ අම්මගේ මේ මගේ පීසා එක. ඒවා all in the big oven. පීසා ටික බේක් වෙලා ඉවරයි. ඉතින් ඕගොල්ලොත් පවුලේ අය ඔක්කොම එකතු වෙලා මේ වගේ හදලා බලන්න. ඉතින් අද මගේ වීඩියෝ එකත් එක්ක එකතුලා හිටියට ඔයගොල්ලන්ට ස්තුතියි. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න, මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න.